අපිට ඩුබායි යත්තේ නැත ඇමරිකාව යත්තේ නැත ඔස්ට්‍රේලියාව යත්තේ නැත අපිට තියෙන්නේ අපේ ශ්‍රී ලංකාවයි අපේ හාමුදුරුවෝ ඉන්නකොට අපි බය නැහැ කිසි දෙයකට නිදාගෙන ඉන්න සිංහයන්ට ගල් ගාලා නැගිටවන්න එපා මම ඒක අවධානය කරනවා අපේ හාමුදුරනේ ඔබ අන්ත තනි කරලා නැ තනි වෙන්නෙත් නැ මේ අපේ සිංහල ජනතාව ඔබ දාලා යන්නෙත් නැ මරුණට කමන්නේ අපි මරුන් මරිච්චාවේ අපේ දරුවෙක් හරි මේ බලහෝ මුස්ලිම් පස්තරාණියක් එනවනම් අපි ඒකට විරුද්ධයි उपदेश सिंगल मिनसु එතකොට මේ රටේ පාර්ලිමේන්තුව කියලා තියෙනවා මොන්ඩිසෝරියා. ඒකේ මොන්ඩිසෝරි ළමයි ඉන්නේ. නැත්නම් දැනුවත් කෙනෙක් ඉන්නවා නම් මේවා දිහා ඇහැරලා බලන්න ඕනේ. මේක තීරණාත්මක සටන මේ බිමක්. එහෙනම් මේ මිනිස්සු රැකුණොත් මේ මිනිස්සු ආරසා වුණොත් ලංකාවේම හැම බෞද්ධ බෞද්ධ ස්ථානයක්ම වෙහෙර විහාර පන්සල් හැම දෙයක්ම රැඳෙයි රැකෙයි. හැබැයි මේ පන්සල කවදා හෝ පාලකයෝ හරි තමිල් ජනතාව හරි මොකක් හරි යම් කිසි අන්තවාදී සංවිධානයක් විසින් මේ පන්සල ඉවත් කරන්න උත්සාහ කරනවා නම් එතන සිංහල ජනතාවට මම මේ කියන්නේ අන්න එතන තමයි අපේ සිංහල උරුමය විනාශ වෙන තැන. හැබැයි කනගාටුවෙන් වුණත් මට මේක කියන්න වෙනවා. මොකද සංහිඳියාව අරසා ගන්න මම ඉස්සෙල්ලා කිව්වා අපකපේලා වැඩ කරපු අපි. හැබැයි නිදාගෙන ඉන්න සිංහයන්ට ගල් ගාලා නැගිටවන්න එපා. මම ඒක අවධානය කරනවා අපේ හාමුදුරනේ. ඔබ අන්ත තනි කරලා නැ තනි වෙන්නෙත් නැ මේ අපේ සිංහල ජනතාව ඔබ දාලා යන්නෙත් නැ මරුණට කමන්නේ අපි මරුන් මරිච්චාවේ අපේ දරුවෙක් හරි මේ උරුමේ රැකගනී කියලා බලවෘත්තු වෙනින් එහෙම ගන්න ඕනේ. හැබැයි අපි දන්නවා මේ තියෙන ආණ්ඩුවට එහෙම කිසිම වමනාවක් නැහැ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව ඉවත් කිරීමකින් තොරව මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න බෑ. අපි ඒ නිසා සීළු බෞද්ධයන්ට කියලා සිලාන පක්ෂ ભેදයකින් තොරව තමන්ගේ සිංහල බෞද්ධකම පෙරට අරගෙන ඒ බෞද්ධ උරුමය රැකගන්න ඉස්සරහට එන්න කියලා. ඒ සඳහා පෙළ ගැසෙන නායකත්වයේ දින ගෞරවනීය මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ප්‍රදේශවාසීන්ට කියනවා ඔවුන් ඔබලා මේ රටේ පස්වෙනි බලවේගයක් විදිහට ත්‍රිවිධ හමුදාවට පොලිසියට ඊළඟට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පස්සේ තවත් බලවේගයක් විදිහට මේ ගම්වල රැඳිලා මේ ගම්වල කුසිකර්මාන්තයේ ගොවිතැන කරගෙන මේ ගම්වල ඉඳලා මේ පුරාවස්තු රැකගැනීම සම්බන්ධයෙන් අපේ ජාතිය ප්‍රණාමය ඔබට හිමි වෙන්න ඕනේ. ඒතර ඒ නිසා අපි ඔබව අතහැර යන්නේ මේ සටන මේ ඓතිහාසික උරුමය සහ මේ ප්‍රදේශවල නොපනත්කම් වලට ලඟ වෙච්ච සිංහල බෞද්ධයාගේ උරුමය ආරක්ෂා කරනකම් ඒ සිංහල බෞද්ධයාගේ ඓතිහාසිකම ආරක්ෂා කරනකම් අපි මේ සටන ඉතාම නිහඬව ශක්තිමත් කරගෙන යනවා කියන කාර මතක් කරගන්න. මේ හම්බුරු දෙයක් නෙමෙයි අපි කරපු දෙයක් නෙමෙයි. ඒක සිද්ධ වෙනවා. श्रीलंका
මේ ස්ථානය ඓතිහාසික වශයෙන් අතිශයින් වැදගත් ස්ථානයක්. අපේ රටේ අතීතයේ රාජ්‍ය උරුමය හිමිකම තිබුණේ දළදා හාමුදුරුවෝ අයිති එක් වෙනාටයි. ඒ තරමටම රාජ්‍යත්වයට සම්බන්ධ වූ දළදා හාමුදුරුවෝ අපේ රටට වැඩම කළ අවස්ථාවේ ගොඩබැස්සේ මේ ස්ථානයෙන් ලංකාපටුනේ. ඉතින් මේ ස්ථානය ඒ නිසාම අපේ ජාතික උරුමයක් බවට පත් වෙනවා. ඒ උරුමය රැකගන්නයි අපි මේ ස්ථානයට පැමිණි. විහාරාධිපති හාමුදුරුවෝ අවුරුදු 13ක් තිස්සේ මහා වෙහෙසක් දරාගෙන මේ උරුමය රැකගන්න කටයුතු කරනවා. ඒ ඊට මේ ප්‍රදේශවාසීන්ගෙන් කිසිම විරෝධයක් නැහැ. විශේෂයෙන් දෙමළ ජනතාව මේ ස්ථානට පැමිණෙමින් උන්වහන්සේ සමග බොහොම සමගියෙන් කටයුතු කරනවා. නමුත් මේ දෙමළ දේශපාලකයන් මේකට මේ ස්ථානට විරුද්ධව ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. දෙමළ ජාතික සංධානය විශේෂයෙන් පිටරට ඉන්න දෙමළ ඩයස්පෝරා වැනි සංවිධාන. ඉතින් මේවට වමනා කරන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජාතික උරුමයක් තිබුණයි කියලා පෙන්වන්න, ඒ වෙනුවෙන් සිංහල බෞද්ධ උරුමය නැති කරන්න. අපිට ඒකට ඉඩ දෙන්න බෑ. මේ උතුරු නැගෙනහිර දෙමළ ජාතික බෞද්ධ උරුමයක් තිබුණ නම්, මේ හින්දු උරුමයක් තිබුණ නම් අපි කවදාවත් ඒ උරුමයට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් එහෙම එකක් තිබුණේ නැහැ. රට පුරාම තිබුණේ උතුරු නැගෙනහිර පුරාම තිබුණේ දැනට නටබුන් වලින් පහවුරු වෙන්නේ සිංහල බෞද්ධ උරුමයක්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකළ විහෙර විහාර ඒ ස්ථානවල නටබුන් තමයි හමු වෙන්නේ. මෙම ස්ථානයත් එහෙම එකක් පුරා විද්‍යාවෙන් තහවුරු කරපු ස්ථානයක්. ඉතින් මේ ස්ථානයේ තිබිච්ච බෝඩ් එක ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානය කියන මේ දැන්වීම පූර්ව අයින් කරලා තියෙනවා RDA එකෙන්. හැබැයි තොරතුරු විමසලා බැලුවාම වැදගත් අය අපට කිව්වේ ඒ ඇයට නියෝගය ලැබිලා තියෙන්නේ හෝවිලේ බෝඩ් එක අයින් කරන්න. නමුත් අයින් කළේ පන්සලේ බෝඩ් එක. ඉතින් වැරදීමක් වෙන්නත් බෑ, සමහර විට හිතාමතාම කළා වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒගොල්ලන්ට කියනවා වහාම ඒ වැරද්ද නිවැරද්ද කරන්න කියලා. එහෙම නැති වුණොත් ඒක ඒගොල්ලන්ට එහි විපාක විඳින්න සිද්ධ වෙයි කියලා අපි මතක් කරනවා. ඊළඟට අපේ රටේ ජීවත් වෙන සිංහල බෞද්ධයොත් ඒ වගේම කාදිනලිතුමා වගේ අන්‍ය ආගමික නායකයොත් අද පිළිගන්නවා මේ රට බෞද්ධ උරුමය ආරක්ෂා වෙච්ච රට. කාදිනලිතුමා කියන්නේ බුදුදහම කියන්නේ අපේ හුස්ම ටික කියලා. ඒ තරමටම ඒ අන්‍ය ආගමික නායකයොත් මේ බුදුදහමට ගරු කරනවා, පිළිගන්නවා බුද්ධ ශාසනය මේ රටේ ආරක්ෂා වෙන්න ඕනේ කියලා. එහෙම වෙලාවක අපේ දේශපාලකයෝ ඒ ගැන හිතන්නේ නැහැ. බොරුවට වේදිකාවල බෙරිහන් දෙනවා අපි ශාසනය රකින්නවා කියලා. නමුත් එහෙම ක්‍රියාත්මක වීමක් නැති බවයි පේන්නේ. එහෙම ක්‍රියාත්මක වෙනවා නම් දේශපාලකයන් මේ ඓතිහාසික උරුමය රැකගන්න මේ තරම් අපිට වෙහෙසෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අද අපි විශාල පිරිසක් 4500ක් පිරිසක් කොළඹින් අනුරාධපුරෙන් මේ අවට ප්‍රදේශ වලින් පැමිණිලා අටසිල් සමාදන් වෙලා මේ ස්ථානයේ සත්‍යක්‍රියාවක් කළා. මෙම ඓතිහාසික ගුරුකන්ද රාජමහා විහාරස්ථානයේ උරුමය මතුවට ආරක්ෂා වේවා. ඒ සඳහා දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ප්‍රදේශයේ ජනතාවගේ ආශිර්වාදය තියෙනවා. ඒ සඳහා එරෙහිව ඉන්න සියලු බලවේග දුරින් දුර වේවා කියලා අපි අදිෂ්ඨාන කළා. බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මේ අදිෂ්ඨානයේ ප්‍රසත්‍යක්‍රියාව අනුව කටයුතු කිරීමට මෙම ස්ථානයේ ඓතිහාසික උරුමය මතුවට හැකදීම. විමසනකට වැඩගත්ම අයගෙන් මට ලැබිච්ච තොරතුරු තමයි මේ RDA කියලා තියෙන්නේ කොවිලේ බෝඩ් එක කලවන එක. ආපේ වම් ගලවල තියෙන්නේ පන්සලේ බෝඩ් එක. ඒ නිසා වැරදිලා හෝ හිතාමතා හෝ ඒ බරපතල වරද කළා නම් RDA එකේ ඒ නිලධාරීන්ට පැමිණ අපි කියනවා වහාම කොවිලේ බෝඩ් එක අයින් කරලා ඒ නියෝගයේ පරිදි පන්සලේ බෝඩ් එක නැවත පිටවන්න කියලා. එහෙම පිළිහිදුවේ නැත්නම් මේගොල්ලන්ට ඒ ගලවපු අයට සමහර විට තමන්ගේ ජීවිත වලින් ගැලවෙන යන සිද්ධ වෙයි. ඒවා එහෙම වෙනවා. මොකද මේවා ලිහිසි පහසු දේවල් නෙමෙයි. මේ ස්ථාන වලට අදිමුතු දෙවරු ඉන්නවා.
ඔව් විත්තිකරු තුන් දිනක් ඉඳලා තියෙනවා මේ මන්සත් මේ 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 විරුද්ධව නඩුවේ තුන් දිනාගෙන් එක්කෙනෙක් මෙතනදීම මෝටර් සයිකලේ යද්දී හැපෙලා මැරුණා මේ හම්බ කරපු දෙයක් නෙමෙයි අපි කරපු දෙයක් නෙමෙයි ඒක සිද්ධ වෙනවා ඒ නිසා ඒ වගේම අර පළවෙනි විත්තිකරේ ආ නිදහස වෙනවා නම නේද පිල්ලි එයා තමයි මේ හම්බුනට අර ඇඟිල්ල දික්කලා කතා කරන පිටුරේ පතරෙත් තිබුණේ නැහැ මම දැක්කා ඒක මහා මොන මොකද වෙන්නේ නම නේද ඉතින් ඒ ඒ ඒ පළවෙනි එයා දැන් මේ මේ විත්තිකර මේකෙන් අයි වෙලා නිදහස කොහොමද ඒක වෙන්නේ මේ මේවා හැමදාම කරන්න පුළුවන් දේවල් නෙමෙයි අපි අහිංසක දෙමළ මිනිස්සු ඉත බොහොම සලකනවා ඒගොල්ලන්ට උදව් කරනවා ඒගොල්ලොත් එක්ක අපි ඉන්නවා ප්‍රස්තමාදී තිබිච්ච අවුරුදු 24ක් පුරාම දෙමළ මිනිස්සු ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ට සලකලා උදව් කරලා එහෙම අපි තියෙනවා අවදාවත් අපි දෙමළ අයට විරුද්ධ වෙන්නේ නැහැ හැබැයි ප්‍රස්තමාදී විරුද්ධ දෙමළ හෝ මුස්ලිම් ප්‍රස්තමාදියක් එනවනම් අපි ඒකට විරුද්ධයි ඉතිහාසයේ පුරාම වගේම අදත් අපි ජීවිත පරිත්‍යාගයෙන් ඒවට විරුද්ධ වැඩ කරනවා ඒව නවත්තනවා අපේ උරුමය අපි රැකගන්න. ඔබත් මේ අතිස්ථානය ඇති කරගන්න අපි නිකම් මේ මොනුහරි කාලා වේලා වැඩ පුරවගෙන එදින්දා ජීවිතනාට අපි වැඩක් නැහැ. මේ කුණු ශරීරය එක්ක පිච්චලා යනවා අලු යනවා නැත්නම් මහකරුවට පස් වෙනවා. ඒ නිසා ජීවිතයෙන් වැඩක් ගන්න නම් උපම් බිම වෙනුවෙන් මව බිම වෙනුවෙන් මව බිමේ උරුම මේ වෙනුවෙන් මොකක් හරි කරන්න. එනිසා අද මේ පොසොන් පොහේට සිංහල බෞද්ධයන්ගේ උපන්දිනයට ඔබේ මේ ස්ථානයට පැමිණීම මුළුමහත් ජීවිත කාලයට මේකට වෙන මහා බලවත් වැදගත් දවසක් මොහොතක් හැටියට හිතාගන්න. ඒකේ බලය ඒක සිංහල බෞද්ධයාගේ උපන්දිනය වෙන පොසොන් පුරපස්රොස්සක් පොහේට කොළඹ අනුරාධපුරේ එවැගේ මේ ළඟ ජනකපුර වගේ තැන්වල අපේ සදහවත් පින්වතුන් ඒ තමන්ගේ ස්ථානවල නොසිට තමන්ගේ පන්සල නොගිහිල්ලා එහෙම නැත්නම් අනුරාධපුරේ වන්දනා කරන්න නොගිහිල්ලා මේ ස්ථානයට පැමිණියේ වෙන මොහොතවත් නෙමෙයි අපේ උරුමය ආරක්ෂා කරගැනීමේ මහා අදිස්ථානයක් කරන්න මහා සත්‍යක්‍රියාවක් කරන්න ඒ සත්‍යක්‍රියා බලය මහා පුදුමයක් ඒ සත්‍යක්‍රියා බලයත් එක්ක හැප්පෙන්න කාටවත් පුළුවන්කමක් නැත්තේ දෙමළ ජාතික සංධානයට හෝ දෙමළ ඩයස්පෝරාවට හෝ ඒගොල්ලන්ගේ පදේ නැතිනම් අපේ මේ නිමට ආණ්ඩුවට හෝ ඒ කාටවත් බෑ මේ සත්‍යක්‍රියා බලයත් එක්ක හැප්පෙන්න. ඒ නිසා මේ මහ බලයක් තියෙන සත්‍යක්‍රියාවේ ඒ බලය අපි පිටවන්න බැමිණියේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දහම් ධාතුන් වහන්සේ ලක් නිමට ගෙන්න ඉස්සෙල්ලාම ගොඩනගපු තැන. ලංකා පටුනේ මේ ගුරුගන්ධ රජමහා විහාරයේ මේ ස්ථානය තමයි දරදා හඳු ඉස්සෙල්ලම තැන්පත් වුනේ මේ රටේ. මේ ඒ නිසා ඒ ඓතිහාසික උරුමය ගැන මතක් කිරීම වැදගත් වෙනවා. කොළඹින් ආපු අපේ පිරිස සම්බ්‍රාදපුරින් ආපු අපේ පිරිස දරදා විහාරයේ කියලා හඳුන්වන මරුගන්ධ ඒ විහාරස්ථානයේ ඉඳලා දරදා හඳු ඒ වැඩ හිටි හැම තැනක්ම වැඩපුදාගෙන දැකබලාගෙන මෙතෙන් ආවේ. ඒකත් මහා බලයක් ඒ තැන්වල තියෙන බලයක් ඒක රාශි කරගෙන මෙතෙන් ආවේ. ඒක හරි වටිනවා. ඒ මේ සියල්ලගේ හදවත හිතේ දරාගන්න හිතේ දරාගන්න. එහෙම දරාගෙන අපි දැන් සත්‍යක්‍රියාවක් කරන්න ඕන. ඒ සත්‍යක්‍රියාව පිළිබඳව කරන හැටි පිළිබඳව මම කෙටි හැඳින්වීම කරනවා. ඒ හැඳින්වීම හිතේ දරාගෙන සුළු මොහොතක් අපි සත්‍යක්‍රියා කරලා අපේ උරුමය මතුමතු ආරක්ෂා වේවා කියන ප්‍රාර්ථනාව කරන සාදුකාරයෙක්. මේ විදිහට කියන්නේ ඉස්සෙල්ලා අනන්ත ගුණ සම්පන්න වූ අපිට සමාදන් වූ අපේ දායක කෙනෙක් තියෙනේ දරුවනි අද පොසොන් පුරපස්සොස්සක් පොය පොසොන් පුරපස්සොස්සක් පොය කියන්නේ සිංහල බෞද්ධයාගේ උපන්දිනය මේට අවුරුදු 2017 කලින් මීරු මහ රහතන් වහන්සේ අනුරාධපුරයේ මිස්සක පවරට වැඩම කරලා එහිදී හමු රටේ රජුවන්ට ඉස්සර රජුවන්ට දේවානම්පියන් රජුවන්ට ධර්ම දේශනා කළා
රජුරු බෞද්ධයෙක් වුණා. රජුරු බෞද්ධයෙක් වුණා කියලා කියන්නේ රට පුරා හිටිය සිංහලයේ ඔක්කොම බෞද්ධයෝ. හිඳු හාමුදුරුවෝ වැඩ ඉන්නකොට වැඩ ඉන්න වෙලාවෙනකොට මේ රටේ සිංහලයෝ හිටියේ. මේ රටේ සිංහලයෝ ගිහි කඩේ අනුකාම්පේ රජතුමා අනුරාධපුර රාජධානිය ආරම්භ කළා. හිඳු මහ රහතන් වහන්සේ බුදුහමී පණිවිඩය ගෙනල්ලා මේ සිංහලයට බාර දුන්නා. බුදු ශාසනය ආරක්ෂා කරගැනීමේ වගකීම බාර දුන්නා. ඒ නිසා එදා ඉඳලා සිංහල බෞද්ධයෝ මේ සිංහල බෞද්ධයන්ගේ සිංහල බෞද්ධ රාජ්‍ය මේ රටේ නොකැඩී නොබිඳී නොසිඳී වසර 2100ක් පමණ තිබුණා. 1815 තමයි මුළු රටම විදේශ ක්‍රීඩාවට අත්පත් කරගත්තේ සුද්ධ ඉංග්‍රීසි කාලේ. එදා වෙනකම්ම මේ රටේ තිබුණේ සිංහල බෞද්ධ රාජ්‍ය. එදායින් පස්සේ සිංහල බෞද්ධ රාජ්‍ය නැති වුණා. බටහිර ක්‍රිස්තියානි මිෂනාරි ආන ක්‍රමයක්, ආර්ථික ක්‍රමයක්, නීති ක්‍රමයක්, අධ්‍යාපන ක්‍රමයක් ඇති තරම්. දැන් අපිට අවශ්‍යයි අපේ උරුමය රැකගන්න. ඒ උරුමය රැකී නැත්නම් වර්තමාන යුගයේ සිංහල බෞද්ධයන්ගෙන් කිසිම පලක් නැහැ, වැඩක් නැහැ. අපේ අතීත ආදි මුතුන් මිත්තෝ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ උරුමය රැකගත්තා. එවිනෙමින් සටන් කරා. එවිනෙමින් ජීවිත පූජ කළා. 2009 මේ 18 වෙනිදා වෙනකොට ඒකට අතුරු 30 අවුරුද්දක් තිස්සේ පැවති ත්‍රස්තවාදය සම්පූර්ණ ඉවර කළා. එවිනෙමින් 29,000ක් අපේ අනෙවිරු ජීවිත පරිත්‍යාග කළා. ආබාධිත වුණා 17,000. තවත් සුළු ආබාධිතයන් මහ විශාල පිරිසක්. ඒ විදිහට මේ බෞද්ධ උරුමය, මේ රටේ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතිහාසයේ පුරාණ අපේ අය ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. ඒ නිසා අපි මේවා සුළුවෙන් සටන් කරන්නේ. එකම දේ තමයි අපි ඉතිහාසය නොදැනීම. දන්නවනම් අපි නිහඬ වෙන්නේ නැහැ. ඒ නිසා ඉතිහාසය දැනගෙන අපේ උරුමය දැනගෙන අපි අපේ උතුම් අපේ උරුමය ආරක්ෂා වේවා. අදිෂ්ඨානයම කරමු. අපේ උතුම් උරුමය ආරක්ෂා වේවා. සාදු කියන හැමදෙනාම දැන් නිහඬව මේ ස්ථානයේ රටපුරාමත් අපේ උරුමය ආරක්ෂා වේවා කියන කල්පනාව හිතින් හිතාගෙන ටික වෙලාවක් සත්‍යක්‍රියා කරන්න. මීට අවුරුදු 2317කට පෙර මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට වැඩම කොට රටේ රජතුමා වූ දේවානම්පියතිස්ස රජතුමා අපේ මහානායක සංඝරත්න මහනායක හිමියතුළු සෙගුණ සංඝරත්න මේ පොඩක් පැහැදිලි කර දෙන්න. මේක බුද්ධාගමේ බුදුජනන් වහන්සේගේ බුද්ධාගමනය දක්වා දීච්ච පන්සල. බුදුහාමුදුරු නිතර ලංකාවට එන්නේ ආවේ උතුරු ප්‍රදේශයට. ගාලරි වැඩිත් නැහැ, මාතරට වැඩිත් නැහැ. හේතුව උතුරු ප්‍රදේශින් තමයි ධර්මය දේශනා කරන්නට හේතු වෙන්නේ. මොකද ලංකාවේ තියෙන විද්‍යාතල. ඒක නිසා තමයි බුදුහාමුදුරු කීකෝතන උතුරු දිශාවට වෙන්නේ. උන්වහන්සේලා එක දෙයක් පැහැදිලි කරගන්න මේ ආපු දුර බුදු දහම පරිදි එදා ඇවිල්ලා මේක ව්‍යාප්ත නොවුණත් ශ්‍රී ලංකාවේ ඒ අතර තුනේ බුදුදහම පිළිගත්ත බුදුහාමුදුරන්ගේ බුද්ධ ගෞරවත්වයේ දුන්න අංශක් කීපයක් දී වුණා. ඒවා කාලයක් තිස්සේ මුදුන් පමුන් නැතුණාට ඒවා පවත්වාගෙන ගියා. මිහිඳු ආගමනේ උනේ මේවා වැඩි වුණු වුණා. ඒකයි මේ පන්සල් මේ විදිහට රැකින්න තේතුන්නේ. ඊළඟව මේ කතන්දර මම පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේ මෙතන වැදගත් කම මොකද? ලංකාවට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංක ධාතුන් වහන්සේ වැඩි ස්ථාන වශයෙන් තමයි මේ ස්ථානේ තියෙන්නේ. ලංකා පටුන කියලා අපි ප්‍රදේශයක් වශයෙන් හඳුන්වන ලංකා ප්‍රදේශය කියලා නමින් විතරයි. ඔයගොල්ලෝ දන්නවා කොළඹ දිවම කොළඹ 15ක් තියෙනවා. ඉතින් කොළඹ දිවම දන්නවා අපි කොළඹ කොටුව කොම්පණය වීදියේ කොල්ලු පිටියේ බම්බල පිටියේ ආදී වශයෙන් වෙන්නේ වගේම මේ කොළඹ මේ මේක දැන් පැහැදිලි කරොත් ලංකා පටන කියන්නේ ලංකා ප්‍රදේශයේ කියන්නේ. ඉතින් ඒක නිසා පැහැදිලි වෙනවා ලංකා ප්‍රදේශයෙන් තමයි මේ
ගත දාතුන්වහන්සේ කියන්නේ. එහෙමනම් කොහෙද ආවේ? ඒ දවසර ස්ටිම් නැවුතුන් දෙන්නේ නැහැ, යාන්ත්‍රික නැවුතුන් දෙන්නේ නැහැ, අවිරුවල් නැවි. අපි යනවා සිප්පිටේ බෝධියක් උනත් ආවම ගන්න මේ ඒ බෝධීන් වහන්සේට පැමිණීමට ආධාර කරන. ඒක නිසා තමයි දඹුගල පටුනට එන්නේ. එතකොට මේක ගේන්න දන්ත දාතුන් වහන්සේ ගේන්න උදව්ුනේ හිමමාලයි දන්ත කුමාරයාට මග පාදන්නේ නැතු කියන්නේ දෙවියෝ. දෙවියෝ පාර පෙන්නේ මේ ඊළඟ තුරේ කියන මේ මෙතනට දැන් ඈත කාලේ ඊළඟ තුරේ දැක්වා ස්පියාවුරු තමයි ওই නයරු ඇරි බලපෑ තියෙන තුරපොළ හොඳ වෙලෙගත් තැන. ඒ නිසා තමයි ප්‍රභාකර මුණත් මේ පෞද්ගලික වල මේ තුරපොළ වෙලෙගත් කැතියි සැලින්. මේක තේරුම් ගන්න මෙතන තමයි වැඩි. මේ භූමි විභාගයේදී මෙතනත් ඒ දවසවල පන්සලක් ඉන්නවා. එදා රාත්‍රියේ ගත කරාට පස්සේ තමයි මහමඩු දප්පගමන්. ඒක නිසා තමයි මේ ස්ථානේ වෙලෙගත් වෙන්නේ. දන්ත ධාතුන් වහන්සේ වැඩි මේ පූජනීය භූමියට ඔබතුමන්ලගේ පැමිණීමත් ඉතාමත්ම ගෞරවයක් ඇදින පිළිගන්න සාදුකාරයක් දෙන්න. මේවගේ උතුම් භූමිය වෙන්නේ ඔබලාට සිල් දෙනාගෙන මේ භූමිය ආශිර්වාදයේ හිමිනො මේ භූමියට අරගත්තා වූ නාගානන් ආදිපති නිරූපක්ත දේවතාවක් දේවතාවුන් වහන්සේ දීව මානෝ මේ බෝධින් වහන්සේ තුළ වැඩිනවා. උන්වහන්සේගේ ආශිර්වාදයත් ඔබතුමන්ලාට ඉන්නවා කියන ප්‍රමුඛ කරුණක්. එනමම තවකට පැලිගෙන මේ ඈත භාගයේදී මේ ඇතුළත ප්‍රශ්නේ ගැන මම මෙතන දෙන්නේ මේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අවුරුදු 13 ඉස්සලාගේ මේ පන්සල් ගොඩනැගුණා ඊට පස්සේ. ඉතින් මට මේකෙන් කිසිම ආනේ මට ධානේ වේල කවුදක්වත් මේක ධායකෙක් කරලා තුන්නද ධානේ වේල වැරදුන්නේ නැහැ. මේ මිනිසුන්ට මම දැයතෝ සෝගෙන ආවේ මේ දෙමළ කියන පදනමක් මගේ තිබෙන්නේ නැහැ. මම මේ සංගීතයේ සභාපති. ඒ ඉතින් මම මේ මිනිස්සුන්ට සෑහෙන කාලයක් සම්බන්ධ වෙලා හිටියා. මේ මෑත කාලයක් තුලදී මේ බුදු පිළිමය දුවර වස්සම මේ ප්‍රශ්නේ වෙනස් වුනේ. මේක විද්වත්ව තියෙන විශාල බලවේගයක් ප්‍රධාන අස්තය. හොඳටම හිතලා බලන්න මෙච්චර කාලයක් නැති එක මේ අවුරුදු දෙකක් ඇතුළත ඇති වුනේ ඇයි කියලා. මේ පිළිමය හදන හේතුන්නේ දැන් අවුරුදු දෙකමයි. ඊට ඉස්සෙල්ලා දැන් අවුරුදු දෙකක් ඇති වෙන්න හේතුව මේක ඉතුව මේ ඩයස්පෝරාවේ වැඩදී. පැහැදිලි කරලා දෙන්න මේ නයාරු ගමේ ඉන්න පවුල් 90යි. 90යි 90 දෙමළ මිනිස්සු. අයත් සිංහල මිනිස්සු. සිංහල එක්කෙනෙක් මම අනිත් පස්සෙන් දීවල් ක්‍රිස්තියානි. ඉතින් මේ 96 දෙනා මේ 90 ගමු මේ 90 කවදාත් මේ දේවාලයට ඇවිල්ලා මේ දේවාලිය අපි කියලා මේ අයිතිය කියන දෙන්නේ නැහැ. ඒකේ නියතිය පැහැදිලි වෙනවා මේ දේවාලයේ අයිතිය මේ පන්සල ඉවත් කිරීමේ අයිතිය තියෙන්නේ මේ අයිතියෙදි. එහෙමනම් විශාල අස්තයක. මොකද්ද මේ අස්තේ? මේක ඉන්නවා තාම අර නැති වී ගිය මේකේ බෙදුම් වාදයේ ආගම් වාදයේ කුලින් මුදුපමුණ මේ රටේ ආපව භින්නතියක් ඇති වෙනවා නැති වෙන්නේ මේ නයාරු ගුරුකන්දෙන් කියලා හිතාගන්න. ප්‍රභාකරන් නැතුණා මේ සාමයේ මිනිසුන්ට දෙන මිනිසුන් සතුටින් ජීවත් වෙන අපි කැමති බලන්න මේ පාර මිනිස් සන්තෝෂයෙන් යනවා. ඒයි මේ මෑතකට මේ ඉන්න දේශපාලකයෝ මේ කුහක දේශපාලකයෝ නිසා මේ ප්‍රශ්නේ ඇති වුණේ. දැන් ඉන්න පක්ෂ මොකද ලදී මේ පක්ෂ ටිකේ තියෙන ඡන්ද ටික රැක ගන්න මේගොල්ලෝ ඇස් දෙක පියාගත්ත පොට්ටි යෝගේ බලන් ඉන්නේ. දැන් මේ නෑත කාලේ මේ බෝඩ් එක දැන් අවුරුදු 130 ගාලා තියෙන බෝඩ්. ඇයි මේ ළඟ ටික ගලවන්න සිද්ධ වුනේ? ඒකට ප්‍රධාන උරුවේ දෙන්නේ. මේ 2014 14 වෙනිදා ඉන්නේ ඉස්සෙල්ලා මේ මිනිස්සු වන්දනා කළා. බුදුහාමුදුරුවෝ දන්න බුදුහාමුදුරුවෝ හිටපු ජේතවනාරාමයේ එයා පැත්තේ ඉන්නේ නිගණ්ඨනාත්. ඔච්චර සම්බන්ධතාවයේ බිම්බිසාර රජුගෙන් ඇවිල්ලා කියන්නේ මේ නිගණ්ඨනාත් මේ ආරණ්‍යය මේ අතිපස්තරන් කියලා ඉන්නේ නැහැ. ඒකෙන් පැහැදිලිව බුදුහාමුදුරුවෝ කවදාවත් කිසිම කෙනෙකුට මේ ආගමික වශයෙන් කවදාවත් අසහනික පත්වන වැඩක් කරේ නැහැ. මමත් බෞද්ධ භික්ෂුවක්, මම චෝදකත් එහෙම දෙයක් කරේ නැහැ. මේ විසුත වන්දනාව වෙන ඔය පිළියම් කෝගෙන මම පිටුපාලා ඉන්න දැන පොඩි මේ පොඩි පිළිම මේ විසුත වන්දනාව වෙන ඔය පිළියම් කෝගෙන මම පිටුපාලා ඉන්න දැන පොඩි මේ පොඩි පිළිම මේ කොස්ලා මේ කොම්බගසන් දෙවිත්තේ මේ මුදාමුදාවේ ළමයි එදා අතරමං වෙච්ච වෙලාවේ ඒ දෙවියන් පිට උනා කියන එකෙන් තමයි මේගොල්ලෝ මේක ගෙනාවේ. නැත්තම් මෙතන කොවිඩක් තිබුණේ නැහැ. පුරා විද්‍යා කොමසාරිස් හඬ පෙරගාර කියලා තියෙනවා මේක පිළිලයක් කොවිඩක් නෙමෙයි. මේක බෞද්ධ සිද්ධාස්ථානයක් කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒක පිළිගත්තේ නැහැ මේ රජයේ. හේතුව වුණේ මේ දේශපාලන දේශපාලකයන්ගේ තියෙන උගමනක. මේක මගේ ඊඩම් කියලා අවුතුආන ජීවිතේ ඊඩම නෙමෙයි.
දහම් දේශනා කරන මගේ බුදුරජාණන් වහන්සේගේ මේ පිළිමේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න මේ ඇයිද සාමය දෙන පණිවිඩය. මේක නොතේරෙනවා නම් මේ මිනිස්සුන්ට ඉතින් මොකද කියන්නේ? ඔබතුමාලා එක දෙයක් තේරුම් ගන්න, මේ රටේ අද ඉඳලා මේ රටේ දේශපාලනය වෙනස් වෙනවා. කවදා හරි මේ රටේ බුද්ධ සීයේ මේ රට බබලෙනවා කියන අංගීම ඇති කරගන්න. අපිට රටක් ඕනේ. අපිට රටක් ඕනේ.